ජාත්‍යන්තර මුල් අරමුදලේ විධායක මණ්ඩලයේ මාස 48ක විස්තීර්ණ ණය මුදලේ පහසුකම යටතේ ශ්‍රී ලංකාව සඳහා වන දෙවන සමාලෝචනය සම්පූර්ණ කර තිබෙනවා. ඒ අනුව මෙරටට ඇමරිකා ඩොලර් මිලියන 336ක මුදලක් අනුමත වී තිබෙනවා. ජාත්‍යන්තර මුල් අරමුදල ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දී ඇති මුළු ආධාර ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 1ක් පමණ වෙනවා. මේ අතර ජාත්‍යන්තර මුල් අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමග 2024 හතරවන වගන්ති උපදේශනයේ අවසන් කළ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මේ රටේ ආර්ථිකය අලුත් මහණයකට අරගෙන යන්න, නැවත ආර්ථික අර්බුදයකට මුහුණ නොදෙන රටක් බවට පරිවර්තනය කරන්න ගමන් මගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වෙනි වාරිකය නිදහස් වීම සහ ජාත්‍යන්තරයටත් දේශීය වශයෙන්ත් අපේ රටේ ආර්ථිකයේ ගොඩනැගීමේ සාර්ථකත්වය පිළිබඳ සහතිකය ලබා දීම සිදු කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළවෙනි වාරිකයේ අපිට ලැබෙන්නේ 2023 මාර්තු මාසේ. ඒ අනුව 2024 අවුරුද්දටදී අපි බලාපොරොත්තු වෙච්ච ආකාරයටම අපිට 2024 මාර්තු මාසයේ ඇති කරගත්ත මාණ්ඩලික මට්ටමේ එකඟතාවය අනුව මේ වාරික මුදල නිදහස් වීම සිදු වුණා. ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 336ක ප්‍රමාණයක් නිදහස් වෙනවා වගේම සම්පූර්ණ වශයෙන් මේ වාරික තුනට ඇමරිකානු ඩොලර් බිලියනයක ප්‍රමාණයක් මේ වෙනකොට ශ්‍රී ලංකාවට ලබා දෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කරලා තියෙනවා. මේ වැඩ කටයුත්ත විශේෂයෙන්ම ඔවුන්ගේ මාධ්‍ය නිවේදනය තුළ අපිට පෙන්වා දීපු කාරණා එකක් තමයි මූලිකම වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම සඳහා ජනාධිපතිතුමා සහ රජය ගත්ත ක්‍රියාම මේ ප්‍රසංස්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අගය කිරීමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේදී සිදු වෙලා තියෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාමට කරුණු කීපයක් බලපෑ බව අමාත්‍ය ආචාර්ය බන්තල ගුණවර්ධන මහතාද සඳහන් කළා. රටේ සංචිත සියල්ල හිඳිලා ගියා. තෙල් නැවෙනවා කොළඹ වරායට. තෙල් නැවට ගෙවන්න මුදල් නැහැ. නැව හැරිලා යනවා. ගෑස් ගේන්න විදියක් නැහැ. ගෑස් නැව හැරිලා යනවා. තෙල් ගෑස් නැතුව දවස් ගණන් අපි හැමෝම පෝලිං වල හිටියා. පෝලිං වල රණ්ඩු වුණා, මැරුණා, ගහගත්තා, උද්ඝෝෂණ ඇති වුණා. පැය 10ක් 12ක් විදුලිය කැපුවා. විදුලිය නැති අවස්ථාවලදී බඩුමිල ආස උසර වැඩි වුණ බඩු හිඟ වෙනකොට කිසිත් නොදන්න සාමාන්‍ය ජනයා හැසිරෙන ආකාරය අපි කාටවත් නතර කරගන්න බෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරි තුන්වෙනි වාරිකයේ දෙනවාද නැද්ද බැලීම සඳහා පැමිණි පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා අවසානයේ යනකොට මාධ්‍යයට කතා කරලා කියලා ගියා, ශ්‍රී ලංකාව පිහිතල අතුරුපු මාවතක තමයි ගමන් කරන්නේ. යන්තම් හරි කකුල අත්තදා බලන්නවත් වෙනස් කළොත් අබ්බගත වෙලා තමයි නතර වෙන්නේ. ලංකා ආර්ථිකය පිළිබඳ එහෙමයි අන්තර්ජාතිකව කියලා ගිහිල්ලා තියෙන්නේ. ඉමින්ම මෙම අරමුදල කෙරෙහි යොමු වූ ආකාරයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය RMS සමෘතුංග මහතා මෙලෙස කරුණු පැහැදිලි කළා. IMF එක අපි 16 වතාවක් ගිහිල්ලා තියෙනවා, මේ 17 වෙනි එක ගිහිල්ලා තියෙන්නේ. මේ වෙලාවේ ගුව අපි IMF එකේ බෝඩ් එකට යන්න බෑ. ඕගොල්ලෝ ණය ගත්ත ණය මිහිමියොත් එක කතා කරලා ඒකට කියනවා මේ ෆයිනෑන්සිං ඇෂුවරන්ස් එකක් ගන්න කියලා නයහිමියන්ගේ. සැප්තැම්බර් මාසේ ඉඳලා 2022 2023 මාර්තු මාසේ 20 වෙනකන් අපි නයහිමියන්ට කතා කරා. කතා කරලා එකඟතාවයට එන්නත් මාස 7ක් ගියා. අපිට ඒ කට්ටියගේ ලියුම් හම්බුනේ මාර්තු මාසේ පළවෙනි සතියේ. අපි මේ එකඟයි ඕගොල්ලන්ගේ වැඩපිළිවෙලට, ඒ නිසා ෆයිනෑන්සිං ඇෂුවරන්ස් එක අපි දෙනවා කියලා. ඒ අනුව තමයි අපි IMF මණ්ඩලයට ගිහිල්ලා මේක තහවුරු කරගෙන 20 අපිට මේ වැඩසටහනට ප්‍රවේශ වෙන්න පුළුවන්. බැරි වෙලාවත් මේ ක්‍රියාවලිය හුඟක් රටවල මේක අවුරුද්දක් දෙකක් විතර ඇදිලා යන තව තව ඇදිලා ගියා නම් අපිට විදේශ විනිමය නැහැ බඩු බාහිර ආදිය ගෙන්න ගන්න. රට පාලනය කරන්න අවශ්‍ය ආදායම් මූලාශ්‍රම මොනවත් අපිට සකස් කරගන්න විදිහකුත් නැහැ. මතුවේ හැකි තත්ත්වය පිළිබඳව මට එච්චර පැහැදිලි කරන්න පුළුවන් කමක් නැහැ. අපි එහෙම නැතුව විකල්ප ක්‍රමයක් තිබුණා කියලා අපිට නම් හිතන්න අමාරුයි ඒ වෙලාවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම හැර වෙනත් විකල්පයක් නැති බව විවිධ දේශපාලන පක්ෂද පෙන්වා දෙනවා. අපිට වළක්වන්න බැරි විදිහටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේකත් එක්ක ඉස්සරහට යන්න වෙනවා. දැන් මේක නිකන් අර පොල් ගෙඩියක් කරකවලා බාගෙට කරකවලා තියෙන දේ. දැන් තිබ්බොත් මොකද වෙන්නේ? කාගේ හරි ඔලුවට කඩා වැටෙනවා. කැඩුවොත් මොකද වෙන්නේ? ආ මං කරකවපෙම කැඩුවා කියලා කියනවා. ඒ නිසා මම හිතන්නේ මෙතන අපිට තියෙනවා හොඳට ගත්තොත් මේක යන්න ඕන. අපි විපක්ෂයේ බව ඇත්ත. හැබැයි අපි විපක්ෂයේ මේ ගහලා තියෙන්නේ අපි ජනතාවාදී විපක්ෂයක්. හරි, අපි දේශපාලනය කරන්නේ හුදෙක් පක්ෂ දේශපාලනයක් නෙමෙයි. මේ රට වෙනුවෙන් රට ජනතාව වෙනුවෙන් තමයි මේක කරන්නේ. වැටිලා තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩේන්න අපිට යමෙක් අතක් දෙනවා නම් ඒ අතට ගසා දාන්න අපි සූදානම් නැහැ. එතකොට අපිට ජාත්‍යන්තර මූල අරමුදල තුන්වෙනි වාරිකයේ අද දෙන්න එකඟ වෙනවා නම් අපි සන්තෝෂ වෙනවා. මොකද ඒ හරහා අපිට හැකියාවක් ලැබෙනවා රට ගොඩ ගැනීමේ වැඩ කටයුතු ඉස්සරහට අරගෙන යන්න.